සුබ දවසක් සියලු දෙනාටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙකුට කීයක් හම්බ කරන්න පුළුවන්ද කියක් වියදම් යනවාද කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න ගොඩක් නංගිල මල්ලා මගෙන් අහුවා අයියේ කොහොමද ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියක් හම්බ කරන්න පුළුවන්ද කියක් වියදම් යනවාද කෝස්පී එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද ගෙදරින් කීයක් ගෙන්න ගන්න වෙයිද කියලා ගොඩක් ප්‍රශ්න ඇහුවා. ඒකෝලන්ටත් ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න අයට මම හිතුවා වීඩියෝ එකක් කරන්න මෙන්න මේකයි ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඇත්තම තත්ත්වය කියලා. හරි. අපි මුලින්ම බලමු ඔස්ට්‍රේලියාවට කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එන්න පුළුවන් කියලා. අපිට මේකේ ප්‍රධාන ආකාර පහක් තියෙනවා. පළවෙනි එක තමයි ඩිප්ලෝමා එකකට එන්න පුළුවන්, ඩිග්‍රී එකකට එන්න පුළුවන්, මාස්ටර් බයි කෝස් වර්ක් කියලා, ඒ කියන්නේ මාස්ටර් එකකට එන්න පුළුවන්, කෝස් එක කරන්න, එතෙක් මෙන්නවා මාස්ටර් බයි රිසර්ච් කියලා, ඊට පස්සේ එන්න පුළුවන් PhD එකකට. මෙන්න මේ කියන ස්ටඩි ලෙවල් වලට ඔයාට වර්ක් රයිට්ස් තියෙන්නේ විවිධ ආකාරයකට. ඒ කියන්නේ වර්ක් රයිට්ස් කියන්නේ ඔයා ස්ටුඩන්ට් වීසා එකක් ගත්තට පස්සේ මෙහි ඔස්ට්‍රේලියාවේ ඔයාට වර්ක් කරන්න පුළුවන්. හැබැයි ඒක ලිමිටේෂන් එකක් තියෙනවා. හරි. ඩිප්ලෝමා අයට, ඩිග්‍රී අයට, මාස්ටර් බයි කෝස් වර්ක් කියන අයට ඔස්ට්‍රේලියාව වැඩ කරන්න පුළුවන් ලීගලි සතියේට පැය 20යි. නැත්තම් සති දෙකට පැය 40යි. ඒක ඔයාලගේ වර්ක් කන්ඩිෂන් එකක් විදිහට එන්නේ 40 hours per fortnight කියලා. හැබැයි ඔයා ඔස්ට්‍රේලියාවට එන්නේ මාස්ටර් එක කරන්න, කෝස් වර්ක් එක සෝරි රිසර්ච් එකකට නම් නැත්තම් PhD එකකට නම් ඔයාට unlimited work rights තියෙනවා. ඒ කියන්නේ රිසර්ච් එකක් මාස්ටර් එක රිසර්ච් එකකින් කරනවා නම් හෝ PhD එකකින් කරනවා නම් ඔයාට unlimited work rights තියෙනවා. ඔය තමයි ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙකුට ලීගලි වැඩ කරන්න පුළුවන් ආකාරය. හරි. අපි දැන් බලමු ඔස්ට්‍රේලියාවේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට වේවා, සිටිසන් කෙනෙකුට, PR කෙනෙකුට, හැම එක්කෙනෙකුටම ආදායම ලැබෙන ආකාර තුනක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් මම කොටස් තුනකට කඩනවා. පළවෙනි එක තමයි ටැක්ස් ජොබ් එකක් හැටියට. ඔස්ට්‍රේලියාවේ තියෙනවා හැමෝටම ටැක්ස් ෆයිල් නම්බර් එකක්, ඒ කියන්නේ TFN එක කියලා තමයි අපි කෙටියෙන් හඳුන්වන්නේ. එහෙම එකක් හැම පුද්ගලයෙකුටම තියෙනවා. ඊට පස්සේ තියෙනවා ABN නැත්නම් ACN කියලා. ACN එක නම් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අපිට පාවිච්චි වෙන්නේ ABN. ABN එක කියන්නේ Australian Business Number කියන එක. ඊට පස්සේ ආදායම ලැබෙන අවස්ථාව තමයි cash in hand. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේවට ඔයාලට ජොබ් හම්බෙන්නේ කියලා. ඒක කියන්න කලින් මම යනවා ස්ටුඩන්ට් කෙනෙකුට කොහොමද ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්න වෙලාව හොයාගන්න කියලා ඔගොල්ලොන්ව දැනුවත් කරන්න. අපි දන්නවා ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට්ස්ලා එන්නේ ගොඩක් අය එන්නේ PR එක දාගන්නනේ. ඇතැම් අය එනවා ඇත්තටම හොඳට ඉගෙනගෙන යන්න. ඇත්තටම ඉගෙන ගන්නවා නම් හොඳ රටක්. හැබැයි අපි ගොඩක් අය එන්නේ ඇත්තටම PR එක දාගන්න වෙන මාර්ගයක් නැතුනම ස්ටුඩන්ට් එකෙන් ඇවිල්ලා තමයි PR එක දාගන්න යන්නේ. හරි, කොහොම හරි ඕගොල්ලොන්ට ඔස්ට්‍රේලියාවට ආවොත් ඉගෙන ගන්න වෙනවා. නැත්තම් ඔයාලගේ වීසා එක කැන්සල් වෙනවා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙකුට සතියකට දවස් 3ක් විතර ඉගෙන ගන්න වෙනවා. ඒක වෙනස් වෙනවා. බට් සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් වගේ වට ඉගෙන ගන්න වෙනවා. ඔයාලට උදේ 10 ඉඳලා හවස 4 5 6 වෙනකන් ලෙක්චර්ස් තියෙනවා ඔන් ඔය කියන දවස් 3ේ. දැන් නම් තියෙන්නේ ඔන්ලයින්. මම කියන්නේ දැන් කතාව නෙමෙයි, මම කියන්නේ ඉදිරියේදී වෙන්න පුළුවන් තත්ත්වය. ඒ කියන්නේ 2021 එන්න හිතාගෙන ඉන්න නංගිලා මල්ලිලාට තමයි මම මේ දේ කියලා දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට කැම්පස් එකට ගිහිල්ලා සතියේ දවස් 3ක් වගේ ඉගෙන ගන්න වෙනවා. හරි. එතකොට සතියේ දවස්වල ඕගොල්ලන්ට හවස 5 ඉඳලා රෑ 12 වෙනකන් තමයි කාලය තියෙන්නේ වැඩක් කරන්න, වැඩක් හොයාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පාන්දර 2 ඉඳලා උදේ 8 විතර වෙනකන් ඒ කාල සීමාවක් තියෙනවා ඕගොල්ලන්ට වැඩ කරන්න. ඊට පස්සේ සෙනසුරාදේදී මෙහි ගොඩක් ජොබ්ස්, ඒ කියන්නේ ෆැක්ටරිස් කිසි ජොබ් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා වට සෙනසුරාදේදී දවස් දෙකත් සම්පූර්ණයෙන්ම තියෙනවා වට වැඩ කරන්න. හැබැයි මේ කාල සීමාව ඇතුළේ වට ඇසයින්මන්ට් කරන්න තියෙනවා, ගොඩක් දේවල් කරන්න තියෙනවා. මට මෙතනදී එක දෙයක් කියන්න ඕනේ. ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න එන්න හිතාගෙන නංගලමලට, ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔයාලගේ ඇසයින්මන්ට් වෙන කාටවත් කියලා කරගන්න එපා. ඒකට ප්‍රධාන හේතුව තමයි මගේ වයිෆ් ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ වෙන අයට කියලා සයිමන්ට් කරගෙන එයාගේ වීසා රිජෙක්ට් වෙන්න සෑහෙන ප්‍රශ්න ඇවිල්ලා යන්තම් කොහොම හරි ෂේප් එකේ බෙරගත්තේ. ඒ නිසා මෙහි දැන්
ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් හොයනවා ඔයා ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඇත්තටම ඉගෙන ගන්නවද කියලා. එහෙම නැත්නම් ඔයාගේ වීසා කැන්සල් වෙනවා. ඒ නිසා ඒ දේවල් කරගන්න එපා. ආයෙත් කියන්නේ, ඒ කියන්නේ ඔයා වෙන අයකට කියලා රිසර්ච් එක සබ්මිට් කරාට පස්සේ ඒකේ සිමිලරිටි පෙන්වනවා. ඒ කියන්නේ සිමිලර් ඔයාලට ආපුවම තේරෙයි. ඒ කියන්නේ ඔයාගේ රිසර්ච් එක එයා ඔයාට විතරක් නෙමෙයි හැමෝටම එකම තමයි කරලා යවන්නේ. එතකොට ඔයා ඒක ඉන්ටර්නෙට් එකට නැත්නම් ඔයාගේ යුනිවර්සිටි එකට අප්ලෝඩ් කරපුවම ඔයාට සේම් සම්පූර්ණයෙන්ම ඔයාට ඔයාගේ එකට සමාන ඒව තමයි අනිත් අය කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝට සෑහෙන ප්‍රශ්න එනවා. ඒ නිසා ඒ දේවල් කරන්න යන්න එපා. හරි, ඒක තමයි පැත්තකින් දාමුකෝ. ඔය මං කියෝ ඔයාලට වැඩ කරන්න තියෙන කාලේ ඔයාට උදේ හවස 5 ඉඳලා රෑ 12 වෙනකම්, පාන්දර 2 ඉඳලා උදේ 8 වෙනකම්. මං කීවේ මෙතන පාන්දර 2 ඉඳලාට ඔයගොල්ලෝ දන්නවා. සමහරට මේ වීඩියෝ එක බලන අයත් ඇති. මම දන්න නංගිලා මල්ලිලා ඉන්නවා පාන්දර 2ට අවදි වෙලා ඩීකින් යුනිවර්සිටි එකේ ක්ලීනින් යනවා. මේ දවස්වල පාන්දර 2ට අවදි වෙලා යනවා කියන්නේ ආයි තින් කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලොන්ගේ තියෙන ධෛර්යය. ඒ නිසා ඒ වගේ ජොබ්ස් තමයි මෙහි ඔයගලන්ට මුල් මාස 2 3 කරන්න වෙන්නේ. ඒ නිසා හැමෝටම රෙඩි වෙලා එන්න. හරි, මං කිව්වේ ඔන්න ඔය කතාව ඔයගොල්ලන්ට වැඩ කරන කතාව. හරි, ඊළඟට මං අහපව මේ පැත්තට එන්න. ඕගොල්ලොන්ට කොච්චරක් වියදම් වෙනවද ඔස්ට්‍රේලියාවේ? ඒක තමයි ඊළඟ අපිට තියෙන ප්‍රශ්නේ. මොකද ආදායම කතා කරන්න කලින් මම වියදම කතා කරන්නේ. වියදම කියන දේ ඔයාට ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය දෙයක්. ඔයාට ඔස්ට්‍රේලියාවේ ඉන්නකම් මෙන්න මේ කියන වියදම් ටික ගෙවන්න වෙනවා. ඔයාට ආදායමක් තිබ්බා හෝ නැතාව. හරි, අපි මුලින්ම බලමු ස්ටුඩන්ට් කෙනෙකුට යන ප්‍රධාන වියදම මොකද්ද කියලා. ස්ටුඩන්ට් කෙනෙකුට ප්‍රධාන වියදම තමයි ඔයාගේ කෝස් ෆී එක. අනිවාර්යෙන් ඔයාට ඒ කෝස් ෆී එක ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙක් කෝස් ෆී එක 2000-2500ක්. සමහර වෙලාවට ඔබවා මොනාෂ් හරි, ඩීකින් හරි, මෙල්බර්න් යුනි හරි ඒ වගේ ඉගෙන ගන්න ඔයාලට කෝස් ෆී එක 3500 පයින්නවා මාසෙකට. ඒ නිසා අඩු කෝස් එකක් නැත්තම් සාමාන්‍ය මාසෙකට 2000ක් යන කෝස්, ඒ කියන්නේ සෙම් එක කර නැත්තම් මාස 6කට ඩොලර් 12000ක් වගේ යන කෝස් එකකට එන්න ට්‍රයි කරන්න. මං කිව්වේ ඒ කියන්නේ මොනවාද ඔයාට සල්ලි අමාරුකම් තියෙනවා නම්. හරි, ඊළඟට ඔයාට මෙහි ඉන්න රෙන්ට් එක සාමාන්‍ය ඩොලර් 700ක් විතර යනවා. ওই දෙක තමයි ප්‍රධානෝ ඉස්සරන් කෙනෙකුට දරන්න බැරි වියදමක් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට කෑම වියදම් ඩොලර් 300ක් විතර යන්නේ. ඒක නම් තෑන්ඩ් අඩු කරගන්න පුළුවන්. මම දන්න නංගිලා මල්ලලා ඩොලර් 100ෙන් මාසෙ ගේම ගහන්න පුළුවන්. තනි මං මේ කතා කරන්නේ තනි ස්ටුඩන්ට් කෙනෙක් ගැන. හරි, ඊට පස්සේ ප්‍රවාහන වියදම් ඩොලර් 400ක් විතර යනවා. ඔයා යුනිවර්සිටි එකට යනවා නම් ඔයාගේ වාහනයක යන්න බෑ, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 9ක් විතර යනවා. ඒවයි ආරහිට මෙහිට යන්න පෙට්‍රල් අනමන ඩොලර් 400ක් විතර සාමාන්‍යයෙන් යනවා. ඊට පස්සේ වෙනත් වියදම් ගමු අපිට වාට ෆෝන් බිලට අනම්මනං ඒ පොඩි පොඩි වියදම් වල ඩොලර් 200ක් දැම්මොත් වාට මාසයකට සාමාන්‍යයෙන් ඩොලර් 3600ත් 4000ත් අතර අනිවාර්ය වියදමක් තියෙනවා. ඩොලර් 3600ත් 4000ත් අතර අනිවාර්ය වියදමක් තියෙනවා. ඒ නිසා ඔයා මෙන්න මේ ඩොලර් 3600ත් 4000ත් අතර ගාන අනිවාර්යෙන් හොයන්න වෙනවා ඔස්ට්‍රේලියාවේ ඔයාට සවයි වෙන්න නම් ස්ටුඩන්ට් කාලේ. හරි, එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ට දැන් ප්‍රශ්නයක් එනවා, කොහොමද අපි පැය 20ක් වැඩ කරලා මේ ගාන හොයන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. හරි, මම මෙහෙම කිව්වොත් ඔස්ට්‍රේලියාවේ ඕගොල්ලන්ට ලීගලි ටැක්ස් එකට වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයාට ගෙවන්න ඕන ඩොලර් 19.84 මිනිමල් වේජ් එක තමයි 19.84. ඒකෙන් ඔයාගේ ටැක්ස් එක කැපුණාම ඔයාට පැරයට ඩොලර් 17ක් වගේ තමයි හම්බෙන්නේ. එතකොට ඩොලර් 17ක් කියන්නේ මේක කරන්න බැරි වැඩක්. ඒ නිසා ඔයාට අනිවාර්යෙන්ම ටැක්ස් ජොබ් එකකට හොයාගන්න ගමන් ඔයාට ABN එකටත් ජොබ්ස් හොයාගන්න වෙනවා. සුපිරි කට්ටක් කන්න වෙනවා. හරි, දැන් මම මේ කට්ට තමයි විස්තර කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට කට්ට කාලා කොහොමද ආදායම හොයාගන්න කියලා. දැන් බලමු, පැය 20 වෙනකොට ටැක්ස් එකට වැඩ කරන්න ඔයා ටැක්ස් එකට ජොබ් එකක් හොයාගත්තා. මම ටැක්ස් එක කපන්න නැතුව ඔයාට අතට එන ගාණ කියන්නේ. ඔයාට පැයකට මං කිව්වා 19.84ක් ගෙවන්න. එතකොට සතියේකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයාට ඩොලර් සතියේකට 396ක් හොයාගන්න පුළුවන්. ඩොලර් 396යි ටැක්ස් ජොබ් එකට. මම මේ කියන්නේ අවම ගාන. ඔයාලට මීට වඩා වැඩි ගණන්, ඒ කියන්නේ ඩොලර් 25 30 35 හම්බෙන ජොබ්ස් හම්බෙයි. මම කියන්නේ ඔයාලට හම්බෙන්න පුළුවන් අවම ගාන. හරි, දැන් ඔයාලට ඩොලර් 400යි සතියකට හම්බෙන්නේ. එතකොට මාසෙකට බැලුවොත් ඩොලර් 1600යි. 1600 කියන්නේ ඉතින් වැඩක් නැහැ.
එහෙනම් ඔයාට ABN එකට ජොබ් එකක් හම්බ හොයාගන්න වෙනවා. මේ ABN jobs කියන්නේ ගොඩක් තියෙන මම මේ jobs ටික හිමීට ඔයාට සරලව පැහැදිලි කරන්න. ABN එකට ඔයාට සාමාන්‍යයෙන් හිතමු සතියේට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. මෙහි ABN එකට ගෙවනවා ඩොලර් 18 ඉඳලා ඩොලර් 25 විතර වෙනකම්. සමහරට ඊට වඩා වැඩි ගාණකුත් ගෙවනවා. මම කිව්වා මගේ මුලදී වීඩියෝ එකකදී disabled support worker කෙනෙක් නම් ඔයාට පැයට ඩොලර් 35ක් ගෙවනවා. මට පැයට ඩොලර් 35ක් ගෙවනවා. හරි. ඒ නිසා ඒ වගේ jobs උත් තියෙනවා ඔයාලට හොයාගන්න. Right. ඒ පැය එතකොට අපි හිතමු පැයට ඔයාලට සාමාන්‍යයෙන් ඩොලර් 20යි හම්බෙන්නේ කියලා. 20 වරක් 20 ගත්තොත් ඩොලර් 400යි. එතකොට ඩොලර් 800යි ඔයාට සාමාන්‍යයෙන් පැය 20ක් වැඩ කරලා ගන්න. එතකොට ඩොලර් 3200 තමයි මාසෙකට හොයාගන්න වෙන්නේ. එහෙම බැලුවොත් ඔයාගේ වියදම ඩොලර් 3600ත් 4000ත් අතර ගාණක් යනවා. එතකොට ඔයාට ඩොලර් 600ක විතර වෙනසක් තියෙනවා. අන්න ඔය ඩොලර් 600 තමයි ඇතැම් අයට ගෙදරින් ගෙන්න ගන්න වෙන්නේ. ඇතැම් අයට ඔය ඩොලර් 600ට තමයි ටිකක් වැඩිපුර මහන්සි වෙලා කවර් කරගන්න වෙන්නේ. හැබැයි ඕගොල්ලොන්ට පොඩි පොසිටිව් දෙයක් තියෙනවා. මෙන්න මේ පැය 20 රෙස්ට්‍රික්ෂන් එක තියෙනවා. ඉගෙන ගන්න කාලය කියන්නේ ඔයාගේ සෙමෙස්ටර් එක ඇතුළ විතරයි. ඔයාට ස්ටඩි ලීව් එකක් හම්බුනොත් නැත්තම් අපි කියමුකෝ සම වැකේෂන් එකක් හම්බුනොත් ඔයාට අන්ලිමිටඩ් වර්ක් අවර්ස් තියෙනවා. එතකොට ඔයාට ඒවා වැඩ කරලා කොහොම හරි ඉස්සරහට සල්ලි ටිකක් හොයාගෙන මේ අවුරුදු දෙක හෝ හතර ඔයාට කොහොම හරි ස්ටුඩන්ට් වීසා එකේදී ගෙවා ගන්න පුළුවන්. එනිසා මෙහෙ ළමයි කරනවා කවුරුත්. ගෙදරින් මන් දන්නවා ගෙදරින් ගෙන්න ගන්නවා මාරු වුණොත් මේද කාලේ ගෙදරින් ගෙන්න ගන්න වෙනවා. හැබැයි ගොඩක් අය මාර කට්ටක් කාලා සල්ලි හොයාගෙන කෝස්පීඩ් ගෙවලා හොඳ වාහනයකුත් පැදලා ඉන්නේ. එනිසා ඉතින් බය වෙන්න කාර්යයක් නැහැ. ඔයගොල්ලන්ට ජොබ්ස් හොයාගන්න පුළුවන්. හරි. දැන් මං කියන්නම් මොන ජොබ්ස්ද මොන වගේ ජොබ්ස් ඔයාට ටැක්ස් එකට හොයාගන්න පුළුවන් කියලා, මොන වගේ ජොබ්ස්ද ABN එකට හොයාගන්න පුළුවන් කියලා, මොන වගේ ජොබ්ස්ද කැෂින් හැන්ඩ් හොයාගන්න පුළුවන්. මම මේ ජොබ්ස් හොයාගන්න එක වැඩිපුර ලොකු වීඩියෝ එකක් කරනවා වෙනම. දැන් මෙතන මම සරලව කියන්න, ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙකුට ටැක්ස් එකට ගොඩක් කලාවට හොයාගන්න පුළුවන් ක්ලීනින් ජොබ්. හැබැයි පොඩි ගාණක් විශේෂයෙන් ඔයගොල්ලෝ මෙල්බර්න් ඉන්න අය නම් දන්නවා ඇති, ඩීකින් එකේ ක්ලීනින් ජොබ් එකක් යනවා. ඒක ටැක්ස් එකට ගෙවන්නේ පැයට 25ක් විතර හම්බෙනවා. පට්ට අමාරු ජොබ් එකක්. ඒ වුණාට හොඳ පේරෙට් එකක් තියෙන ඉඳ කට්ටිය කාගෙන කරනවා. විශේෂයෙන් ගොඩක් වෙලාවට ක්ලීනින් ජොබ්ස් ABN එකට තමයි යන්නේ. ඊට පස්සේ මම කරන ජොබ් එක, ඒ කියන්නේ ඩිසබිලිටි ඇන්ඩ් ඒජ් කෙයාර් සෙක්ටර් එකේ ගොඩක් අයට තියෙන්නේ ABN එකට ගෙවනවා. සමහරක් අයට ටැක්ස් එකට ගෙවනවා. හරි. ඊට පස්සේ Uber Eats අපි හැමෝම කරන එක්ස්ට්‍රා ඉන්කම් එකනේ Uber Eats එක. විශේෂයෙන් මෙතන එකක් කියන්න ඕනේ, ස්ටුඩන්ට්ස්ලට Uber Eats සතියට පැය 20යි ඔන්ලයින් ඉන්න පුළුවන්. ඕගොල්ලෝට ඕන තරම් වෙලා ඔන්ලයින් ඉන්න පුළුවන්. හැබැයි ඒක ඔයාලාගේ ඩිටෙක්ට් වෙනවා ඔස්ට්‍රේලියන් ගවර්මන්ට් එකේ. නිසා විශේෂයෙන් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් ඔස්ට්‍රේලියාව ඇතුලේ පැය 20කට වඩා Uber Eats කරන්න යන්න එපා. අනිවාර්යෙන් ගස් තමයි. හරි. එනිසා Uber Eats කරන්නත් පුළුවන් පැය 20ක්. මෙහෙමයි, ඔයාට ටැක්ස් ජොබ් එකකුත් තියෙනවා. හැබැයි ටැක්ස් ජොබ් එක පැය 20ක් කරන එකගෙනකට Uber Eats කරන්න බෑ. ඔයාට ටැක්ස් ජොබ් එකක් නැහැ. හැබැයි ABN එක විතර ABN ජොබ්ස් විතරයි තියෙනවා. ඔයාට Uber Eats කරන්න පුළුවන්. ඒත් පැය 20යි. හරිනේ, Uber Eats කතාව පැහැදිලිනේ. හරි. ඊළඟට ෆැක්ටරි ජොබ්ස්. මේ තමයි පොපියුලර් සහ හොඳට ගෙවන රේට් එක තියෙන ජොබ්ස්. මේ වගේ සාමාන්‍ය පැය ඩොලර් 18 ඉඳලා ඩොලර් 25 26 30 යනකම් ගානට ඔයගොල්ලන්ට ගෙවනවා. එහෙනම් ඒකත් ටැක්ස් එකට තමයි ගොඩක් ඒවා තියෙන්නේ. හැබැයි ටැක්ස් එකත් එක්ක ABN එකකුත් ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ කුරිය ජොබ්ස්. මොනවද කුරිය ජොබ්ස් කියන්නේ? පීසා ඩිලිවරි, ඊට පස්සේ මෙහෙ ඔස්ට්‍රේලියන් පෝස්ට් එකේ ජොබ්ස් තියෙනවා. කුරිය කම්පැනි එකට සෙට්ටලා ඔයාලට ඩ්‍රයිවිං කරන්න පුළුවන් නම් මැනුවල් එකක් හරි ඔටෝ එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගෙන පුළුවන් නම් ඒ වගේ ජොබ්ස් තියෙනවා. ඒවත් ABN එකට යන්නේ. හරි. කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ්ස් තමයි රෙස්ටෝරන්ට් වල කිචන් හෑන්ඩ්, ඊට පස්සේ බොටල් ෂොප් වල ජොබ්ස්, ඒ වගේ ඒවා. සමහර වෙලාවට පීසා ඩිලිවරි ජොබ්ස් වගේ කෑෂ් ඉන් හෑන්ඩ්. ඔයගොල්ලන්ට මම කියන්නේ කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් වලට ඔස්ට්‍රේලියාව ගෙවන්නේ ඩොලර් 10 ඉඳලා ඩොලර් 15යි. වැඩිම වුණොත් ඩොලර් 18යි ගෙවන්නේ. එතනින් එහා නම් එක ඩොලර් එකක්වත් ගෙවන්නේ නැහැ. ශ්‍රමය සූරාගෙනම කන එකක්. ඒ නිසා තමයි ගවර්මන්ට් එකෙන් තහනම් කරලා තියෙන්නේ. ඒ නිසා නංගි මල්ලි කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ්ස් ඔස්ට්‍රේලියාවේ නැහැ. තියෙනවා නම් හරි අඩුයි. කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් කරන්න බලාගෙන ඔස්ට්‍රේලියාවෙ එන්න එපා. ඔයාලා කොහොම හරි ABN එකේ ජොබ් එකක් හොයාගෙන කරන්න වෙනවා. ඔන්න ඕක තමයි සාරාංශ කතාව. ඔයාට
ඩොලර් 3200ක් ඉඳලා සමහරක් අයට 4000 4500ක් හොයන්න පුළුවන්. හැබැයි අනිවාර්ය වියදම් වලට ඩොලර් 3600ත් 4000ත් අතර ගාණක් තියෙනවා. ඕක තමයි ඇත්ත කතාව ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ තියෙන. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ ටැක්ස් එක ගැන. මම සරලව මෙහෙම කියන්න, ටැක්ස් එක ඔයා ඩොලර් 5000ක් හෙව්වොත් ඔයාට ඩොලර් 900ක් ටැක්ස් එක ගෙවන්න වෙනවා. ඒක ඩොලර් 18000 වෙනකන් ඔයාට ෆ්‍රී. ඊට පස්සේ 18000 ඉඳලා 35000 වගේ වෙනකන් තමයි මේ රේට් එක තියෙන්නේ. මම වෙනම එකට වීඩියෝ එකක් කරන්නම්. දැනටම මතක තියාගන්න, ඔයා ඩොලර් 5000ක් හෙව්වොත් ඩොලර් 800ක් 900ක් ටැක්ස් එක ගෙවන්න ඕනේ. හැබැයි ඒක මොන මොන හරි දුක් ගෙනවිලි කියලා තව චුට්ටක් ටැක්ස් රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒ කතාව එහෙමමයි. හරි. එහෙනම් අපි මම කතාව නවත්තනවා. වීඩියෝ එක ගොඩක් ලොකු වෙන නිසා සරලව මතක තියාගන්න, ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය වියදම් තියෙනවා ඩොලර් 3600ත් 4000ත් අතර ගාණක්. ඔයාට සාමාන්‍යයෙන් මිනිමම් ඩොලර් 3200ක් ඉස්සරහ කෙනෙකුට හොයන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් හොයන්න පුළුවන්. තමන් වැඩ කරන හැටි, කටු ජොබ්ස් තියෙන්නේ, සීතලේ වැඩ කරන්න තියෙන්නේ, ඒ අස්සේ හොඳ ජොබ්ස් තියෙනවා, ඒවා ගන්න ක්වොලිෆිකේෂන් ඕනේ, බ්ලා 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 බ්ලා, විස්තර ගොඩයි. හරි, මම ජොබ් ගැන වෙනම වීඩියෝ එකක් ඕගොල්ලොන්ට කරන්නම්. ඊට පස්සේ දැන් ඒ ලෙවල් කරලා ලංකාවට වෙලා ඉන්නවා නම් හිතාගෙන ඔස්ට්‍රේලියාවේ එනවද, වෙන රටකට යනවද, ලංකාවෙම ඉන්නවද කියලා. එන්නේ ගොල්ලන්ට තමයි මම මේ පොඩි දෙය කියන්න යන්නේ. ඔයාගේ වයස අවුරුදු 20ක් 21ක් 22ක් නම් ඔයා ෆස්ට් සයි සෙකන්ඩ් සයි ඒ ලෙවල් කරලා ඔයාට කියන්නේ ලංකාවේ මේ යුනිවර්සිටි එකකට යන්නත් පුළුවන්, ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්නත් පුළුවන්, ඔස්ට්‍රේලියාවේ එන්නත් හිතෙනවා නම් අන්න ඒගොල්ලන්ට තමයි මම කියන්නේ බලන්න ඉස්තරලාම ඔයාගේ සල්ලි පෙන්වන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔයාට ඩොලර් සෝරි ඔයාට ලක්ෂ 80ක් 100ක් වගේ පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඒ කතාව මම පස්සේ කියන්නම්. දැනට හිතන්නකෝ ලක්ෂ 100ක් විතර පෙන්වන්න පුළුවන් කියලා. එකපාර ඔයාට ලක්ෂ 25ක් විතර මූලික අවදියේදී වියදම් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඔස්ට්‍රේලියාවෙල්ල මම කොහොම හරි කට්ටක් කාලා කොහොම හරි සල්ලි හොයා ගන්න ඕන නම් කියන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ ට්‍රයි කරන්න ඔස්ට්‍රේලියාවට එන්න. ඔයාට ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔයාට අවුරුදු 5ක් 6ක් ඇද්දි PR එක දාන්න පුළුවන්. දැන් මෙහෙම කියන්න, ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ තියෙන තත්ත්වෙ මොන එකකට ආවත් ස්ටුඩන්ට් වීසාවත් ඔයාට අවුරුදු 5ක් යනවා PR එක දාන්න. බැරි නෑ අවුරුදු 5ක් යනවා. මොනවායෙන් හරි PR එක දාන්න අවුරුදු 5ක් යනවා. දැන් ඔයා කල්පනා කරලා බලන්න, අවුරුදු 6ක් මම ලංකාවේ හිටියාම මට මගේ තත්ත්වය කොහොම වෙයිද? මට ජොබ් එකක් හම්බෙනවා, මගේ සැලරි එක කොයි වගේ වෙයිද? ඊට පස්සේ ඔයා හිතන්න, රයිට්, මට ඔස්ට්‍රේලියාව හරි යන්නේ සල්ලි නැහැ යන්න. ඊට පස්සේ මම වෙන රටකට ගියොත්, වෙන රටකට නැත්නම් සිංගප්පූරු හරි මැලේසියා හරි ගිහිල්ලා ජොබ් එකක් කරාම අවුරුදු 6කට පස්සේ මගේ තත්ත්වය කොහොම වෙයිද කියලා. එහෙම කල්පනා කරලා බලන්න. ඊට පස්සේ තමන්ට, මම ආයෙත් කියන්නේ තමන්ට හැකියාවක් තියෙනවා නම් ඔස්ට්‍රේලියාවට එන්න, ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මලිනංගි එන්න. ඇවිල්ලා අවුරුදු 5-6ක් කට්ටක් කාලා PR එක ගත්තට පස්සේ ඒක වටිනවා. ඒ කියන්නේ PR එක ගත්ත මිනිස්සේ කවදාවත් කියන්නේ රයිට් PR එක නම් මෙලෝ රහක් නෑ, වැඩක් නෑ කියලා. ඒත් PR එක ගත්ත මිනිස්සෙයි PR එක නැති මිනිස්සෙය අතර සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ගවර්න්මන්ට් එකට ඉස්සල්ලාම වටින සිටිසන්ස්ලා, ඊට පස්සේ පර්මනන්ට් රෙසිඩන්ස් තියෙන අය, ඔහොම ඔහොම කියලා, ඊට පස්සේ නිව්සීලන්ඩ් වර්ක් විසා නම් මනම් කියලා අන්තිමේට ඒගොල්ලන්ට වටින්නේ අපි වගේ ස්ටුඩන්ට්ලා. හැබැයි අපි ලොකු ගාණක් ගවර්න්මන්ට් එකට බිලියන් ගාණක් හොයලා දෙනවා. එවනට ගවර්මෙන්ට් එකට ඒගොල්ලෝ වටින එක සාධාරණයි. මොකද රටකට ප්‍රශ්නයක් ආපුවම ඉස්සෙල්ලා වටින්නේ රටේ ඇක්චුවල්, ඒ කියන්නේ සිටිසන්ස්ලායි ඒ ඉන්න කට්ටිය. හරි, කොහොම හරි කමන්නේ, අපිට ඒගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා මෙහෙන් හම්බ කරගෙන කෝස්පි එක ගෙවන්න. ඊට පස්සේ ඔයාට TR එකක් අවුරුදු දෙකක් තියෙනවා. තමන්ට හොඳ ගාණක් හොයාගෙන සාමාන්‍ය මේ විදිහටම තව අවුරුදු දෙකක් වැඩ කරොත් ඔයාට බලන්න මං කිය ඔයාට ඩොලර් 2000ක් 2500ක් සම්පූර්ණයෙන්ම මාසෙකට ඉතුරු කරන්න පුළුවන්. මාසකට අපි හිතමු ඩොලර් 2500ක් ඉතුරු කරා කියලා. එතකොට මාස 10ට ඩොලර් 25000. එහෙම නෙමෙයි, දැන් ගොඩක් අය ඔය 2500 කියන එක නෙමෙයි, සාමාන්‍යයෙන් ඩොලර් 5000 6000 ඉතුරු කරන්න පුළුවන් ටැක්ස් එක ගෙවන. අපි හිතමු ඩොලර් 3000ක් ඉතුරු කරා කියලා. ඔයාට 36000යි ඩොලර් 36000ක් අවුරුද්ද. එතකොට ඩොලර් 72000යි සාමාන්‍යයෙන්. එතකොට ලක්ෂ 100ක් විතර ඔයාට අර තව අවුරුදු දෙකක් වැඩ කළා ඕන්න ලක්ෂ 100ක් අරගෙන ලංකාවට ගිහිල්ලා වෙන මොනවා හරි පටන් ගන්නත් පුළුවන්. මං කිව්වේ ඔයාට දියුණු වෙන්න ඕන නම් ශ්‍රමය කාගෙන දෙන්න පුළුවන් නම් ඔස්ට්‍රේලියාව හොඳ රටක්, ඔයාගේ හීන සබා කරගන්න පුළුවන් රටක්. මං දන්නවා නංගිලා මල්ලිලා ඇවිල්ලා ආපු ගමන්ම කරන්නේ යනවා
වඩ පොන් හරි මොන හරි එකට ගිහිල්ලා කෙලින්ම මේ දවස්වල ගොඩක් අය ගන්නවා මොනවද iPhone 11 හීනය හැමෝගෙම හීනය ඒක ගන්න සල්ලි ඕනේ ඔයගොල්ලන්ට පේමන්ට් ප්ලෑන් එකක් දැම්ම අවුරුද්දක මාස 11ක 12කින් ගෙවෙන්න පේමන්ට් ප්ලෑන් එකක් දැම්ම ෆෝන් එකක් අත්තා ඒ වගේ ඔයාට හීනයක් තියෙනවා නම් ඔයාගේ හීනේ සැබෑ කරගන්න පුළුවන් තමන්ගේ සල්ලි වලින් හම්බ කරගෙන ණය නැතුව හොඳ කාර් එකක් ඇදලා යන්න පුළුවන් එකට හොඳ රටක් ට්‍රයි කරන්න එන්න මම ඔයගොල්ලන්ට අද කිව්වේ මෙන්න මේකයි ඕස්ට්‍රේලියාව කියන්නේ මෙන්න මේකයි ඔයාගේ වියදම මෙන්න මේකයි ඔයාගේ ආදායම ඔයාට කටු කන ජොබ්ස් තියෙනවා මම ඒ ජොබ්ස් ගැන ඔයාට වෙනම වීඩියෝ එකක් කරන්න මේ ජොබ්ස් තමයි දෙන්නේ කියලා මම මුලින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරා මතක ඇති ඩිසබිලිටි සපෝට් වර්ක් ජොබ් එකක් ට්‍රයි කරන්න ඒ ෆීල්ඩ් එකට එන්න මම අද ඔයගොල්ලෝ දන්නවා මෙල්බර්න් වල ස්ට්‍රෙච් 4 ඒ වුණාට මට දෙන්නේ කියලා අදත් ජොබ් එක තියෙනවා ඒ නිසා මේ ෆීල්ඩ් වල හෙල්ත් සෙක්ටරේකට පුළුවන් තරම් පයින් ට්‍රයි කරන්න කට්ටිය ඩිප්ලෝමා ඔෆ් නර්සින් කරන්න TR එකේදී ඔය වීසා නැති අය ඩිප්ලෝමා ඔෆ් නර්සින් කරන්න කරලා කිසි අවුලක් නැහැ මේ එන්ට්‍රි නර්ස් දැම්මා ඔයා වෙන මේ ස්ටේට් එකකට ගියා අවුරුදු දෙකමාරයි දෙකයි ස්ටේට් ඉන්සර්න්ෂිප් එක කොට දාගත්ත PR එක ඊට පස්සේ HKR සෙන්ටෙක් HKR සෙක්ටර් එක පැත්තේ ජොබ් එකක් හොයාගන්න පැයට ඩොලර් 25ක් 26ක් හම්බ වෙනවා මේ දවස්වල මාර ඩිමාන්ඩ් ඒ නිසා මම කියන්නේ පොඩි වෙන වෙන පාරවල් තියෙන ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඒ පැත්ත හොයාගෙන යමු එහෙනම් ගොඩක් දුර වීඩියෝ එක ගියා එහෙනම් කට්ටියටම සුබ පතනවා කොහොම හරි ඕස්ට්‍රේලියාවට එන්න කියලා ට්‍රයි එකක් දෙන්න ආවොත් වරදින්නේ නැහැ හරි එහෙනම් බොහොම ස්තුතියි මම ඊළඟ වීඩියෝ එකක් කරන්නම් කොහොමද ජොබ් හොයාගන්නේ සහ මොන මොන ජොබ්ස්ද ඕගොල්ලන්ට ඕස්ට්‍රේලියාවේදී කරන්න වෙන්නේ කියලා හරි බොහොම ස්තුතියි